ඔබ තුමා හිතනවද මේ ආයෝජකයෝ හෝගල් අපේ රටට ඇවිල්ලා ඒ තියෙන දෙයක් මිලදී ගන්න එයි කියලා? අදානිත්තාව මේ රටට. හැබැයි අපි ඒවැ උඩ නටපු නාඩගම් ටික මතක් කරගන්නකෝ. ආයෝජන කියන්නේ එකක්, ඒ වගේම රටේ මර්මස්ථාන විකිණීම කියන්නේ තව එකක්. ආයෝජන මුවාවෙන් එන විකිණීමට රටේ ජනතාව නිහඬව බලන් ඉන්න ඕන කියලා. ඒකට මං හිතන්නේ මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ. බංකොලොත් කියලා කියපු ලෝකෙට කියපු බංකොලොත්ත කියලා කියපු රටකට ලාභ ලබන ආයතනයක් හරි ගන්න නීති ආධිපත්‍ය පිළිබඳව සිවිල් සමාජය විවේචන එල්ල කරන රටක, ඒ කියන්නේ විවෘත තරගකාරී වෙළඳපොළ ඇතුළට වෙනත් ආයෝජකයින්ට ප්‍රවේශ වෙන්න වැඩිපුර බාධාවන් තියෙන අවස්ථාවක ඔබතුමා හිතනවද මේ ආයෝජකයෝ හෝගල් අපේ රටට ඇවිල්ලා අපේ ටෙලිකොම් එක හරි අපේ වෝටර් සේජ් එක හරි ඒ තියෙන දෙයක් මිලදී ගන්න එයි කියලා? ලෝකේ පළවෙනි කෝටිපතිය කවුද දැන්? අදානි. අදානිත්තාව මේ රටට. අදානිට අපි කැමතිද, ජාතික ජනබලවේගය කැමතිද කියන එක අතාරින්න. අදානි ගිය සතියේ ලෝකෙට කියනවා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 30ක ආර්ථිකයක් ඉන්දියාවේ අපි හදනවා කියලා. අද මේ මුළු ලෝකෙම ආර්ථික ආධිපත්‍යයේ තියෙන අදානි ලංකාවට ආව ආයෝජකයෙක් විදිහට. ඒ වගේම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි ලෝකෙම මේ ජයශංකර විදේශමත්තුම ආපු වෙලාවෙත් කතා කරලා තිබුණා නිව් ෆෝර්ට්‍රස් එනර්ජි අපේ කලාපයට පැමිණීමේ තියෙන වැදගත්කම. හැබැයි අපි ඒවැ උඩ නටපු නාඩගම් ටික මතක් කරගන්නකො. ඔබ හරි සාධාරණ ප්‍රශ්නයක් අහන්නේ, මෙහෙට එයිද? එනවා. දැන් මේ රටක තියෙන දේශපාලන සංහිඳියාව අදාළයි ආයෝජකයාට. ලෝකයේ ඇතුලේ අපි රට ඇතුලේ විසංවාදයක් හදාගත්තාට ලෝකයා ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයක් විදියට ලේබල් කළා නැහැ. මොකද ජනවරමකින් පත්වෙච්ච ආණ්ඩුවක් නේ තියෙන්නේ. ලෝකේ බලන්නේ ඒ අය නිසිකලට මෙතිවරණ පවත්වලා බලයට පත්වෙච්ච ආණ්ඩුවක්ද තියෙන්නේ කියන එක. දැන් එහෙම ඊළඟට බලන එක තමයි තියපු මෙතිවරණේ සාධාරණයිද කියලා. දැන් උදාහරණ සිම්බාබ්වේ මුගාබේ ඡන්ද තිබ්බා. ඡන්ද සාධාරණ නැහැ කියන චෝදනාව තමයි රොබර්ට් මුගාබේට එල්ලවන්නේ. ලංකාවේ නිදහස සාධාරණ මැතිවරණ පැවැත්වුවා කියන එක ගැන තර්කයක් නැහැ. ආසන්න අවස්ථා දෙකකදී ආණ්ඩුමාරු වෙච්ච රටක්. ඒ වගේම ජනවරමකින් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් තියෙන ආයෝජකයන්ට ඒ ගැන නෙගටිව් තත්වයක් දකින්නේ නැහැ. දකින්නේ නැහැ විතරක් නෙමෙයි, මම කියුවනේ හොඳම අය මෙහාව කියලා. නලින් ජයතිස මහත්තයා, අදාළ නිව් ෆෝර්ට්‍රස් නුයි කියන්නේ ආයෝජන කියන්නේ එකක්, ඒ වගේම රටේ මර්මස්ථාන විකිණීම කියන්නේ තව එකක්. දැන් ඔය කියන්නේ ආයෝජන මුවාවෙන් එන විකිණීමට රටේ ජනතාව නිහඬව බලන් ඉන්න ඕන කියලා. ඒකට මං හිතන්නේ මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ. දැන් හරි විකුණුවා කියන්නකෝ. අවුරුද්දකට විකුණලා බිලියන 3ක් ගන්නවා. ඊළඟ අවුරුද්දේ මොනවද විකුණන්නේ? විකිණීම නම් උත්තරය. අවුරුද්ද විකුණනට පස්සේ ඊළඟ අවුරුද්දේ මොකක්ද විකුණන්නේ? ඇත්තටම ඔය ප්‍රතිපත්තියෙන් තමයි අපිට, ඒ කියන්නේ අපිට ඩොලර් ගෙනා ගන්න පුළුවන් තැන් ටික අපිට අහිමි කර ගැනීම මේකේ මේ ප්‍රශ්නේ එක්තරා කොටසක්. ඉතින් අපිව මේ බංකොලොත්භාවයට පත් කළ තියෙන නිසා මේ වෙලාවේදී කලාපීය භූදේශපාලනය විසින් සමහර අපේ වැදගත් භූදේශපාලනික ස්ථාන අත්පත් කරගන්න ඕන් සැලසුම් කරනවා. හොඳ, ඒකෙදි මේ නිහඬව බලන් ඉන්න මේ ආයෝජන ගෙනවා, ඔය මොකක්වත් නැතුව කොච්චර ආයෝජන ගෙනවද කියලා මට කියන්න 1980 ඉඳලා අද දක්වා මේ රට කොච්චර ආයෝජන වෙලා තියෙනවද? වෙලා නැහැ.